අයිබෝවන් සුබ දසක් ඔබට රැකෑල්කේටිබ් චෑනලකට ඔගල හැමෝම අදත් සාදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම විස්තර අරගෙන එන්නේ සම්පත් බැංකුවේ පවතින වේකන්සියක් ගැන තමයි. ඉතින් ඔගොලට සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකට ගියාම මේ පිළිබඳ විස්තර එකක රියසටතේ හොයාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද විස්තර, ඊපස්සේ මොකද්ද වේකන්සි එක, කොහොමද ඇප්ලයි කරන්න කියන විස්තර. ඉතින් මේ විදිහට වෙබ්සයිට් එකේ පහළට යනකොට ඒකේ වේකන්සිස් යටතේ ඔයගොල්ලෝ දැනට මොනවද තියෙන වේකන්සි කියලා සම්පත් බැංකුවේ බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම විස්තර අදාරගෙන ඉන්නේ ට්‍රේනී ස්ටාෆ් ඇසිස්ටන්ට් කියන මෙන්න මේ තන්ත්‍ර ගැන. ඉතින් ආෆ්ටර් ඒලෙවල්ස් ඒලෙවල්ස් ඉවර වෙච්ච ඔයගොල්ලන්ට මේ සඳහා අයිතුම් කරන්න පුළුවන් බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් වේවි. ඉතින් අපි බලමු මේ ට්‍රේනී ස්ටාෆ් ඇසිස්ටන්ට් කියන තනතුරට අයිතුම් කරන්න ඔයාලගෙන් මොනවද ඒගොල්ල ඉල්ලන්නේ, මොනවද ඔයාට තියෙන සුදුසුකම් තියෙන ඕනි සුදුසුකම් කියලා. මුලින්ම කියනවා වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕනි, ඒජ් බිලෝ 23 ඉයර්ස් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රධාන විෂයන් තුන, ඉගෙන ඔයා කරන මොන ස්ට්‍රීම් එකෙන් හරි මොන විෂය ධාරාවෙන් හෝ ඔයා ලියන ප්‍රධාන විෂයන් තුනට එක්වරකදී ස්පාසස් තුනක් අරගෙන තියෙන්න ඕනි. ඒ වගේම මෙතන ජෙනරල් ඉංග්ලිෂ් එක්ස්ක්ලූඩ් කරලා තමයි තියෙන්නේ. කියන්නේ ජෙනරල් ඉංග්‍රිස් සබ්ජෙක්ට් එකත් හැර ඉතිරි ප්‍රධාන විෂයන් තුන. දැන් ඔයා බයෝ කරපු ළමයෙක් නම් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෙමිස්ට්‍රි මෙන්න මේ වගේ, මැත්ස් නම් කම්බයින් මැත්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස්. ඊට පස්සේ ආර්ට් ස්ට්‍රීම් එකෙන් කරා නම් ඔයා කරපු ඒ ප්‍රධාන සබ්ජෙක්ට් තුන. මෙන්න මේ විදිහට ජෙනරල් නොලෙජ් පේපර් එකයි, කොමන් ටෙස්ට් එකයි, ඊට පස්සේ ඉංග්ලිෂ් පේපර් එකයි හැරුණාම ආගේ ප්‍රධාන විෂයන් තුන එක් වර්ගදී ස්පාසස් තුනක්වත් අරගෙන තියෙන්න ඕන. ඊට පස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ඇතුළත් එක් වර්ගදී ඉන්ෆර්සිටින් වලදී පළමු වර ගණිතය විෂයත් ඇතුළත් විෂයන් පහකට ක්‍රෙඩිට් පාසස් තියෙන්න ඕන. ඊට පස්සේ මේක කියන ක්‍රෙඩිට් පාස් ෆෝ ඉංග්ලිෂ් ඇට් ඕලවල් ඉන් ද ෆස්ට් සිටි ඕ ගැන. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාග ඉංග්‍රීසි විෂය සඳහා පළමු වර හෝ වෙනත් අවස්ථාවකදී ක්‍රෙඩිට් පාස් එකක් ලබාගෙන තියෙන්න ඕනි. ඒත් එක්කම ඔයාට ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් එක් කරනවා කියලා කියන ඔයා මෙන්න මේ විදිහට CA, ACCA, සීමා, SIM, ස්ලිම් බැංකින්, IBSL, ITAAT මෙන්න මේ වගේ මොනව හරි වෙනත් මේ බැංකු සම්බන්ධ හෝ මේ කියන දේවල් සම්බන්ධවෙන් ඔයා මේ මොන හරි කරලා තිබ්බොත් ඒ දේවල් ඔයාට ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියලා කියන මේ තනතුරට එකතු වෙන්න. ඒත් එක්කම මෙතනදී ඔයාට හොඳ සැලරි එකක් ලැබෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙතන ඔයාට හොඳ අවස්ථාවක් වේවි අනිවාර්යෙන්ම මේ වර්ක් එන්වයරන්මන්ට් එකක, මෙහි වගේ බැංකුවක වැඩ කරන්නේ කොහොමද කියලා අත්දැකීම ගන්න. එහෙම වර්කින් එන්වයරන්මන්ට් එකකට ඔයා හැඩගැහෙන්නේ කොහොමද, එහෙම තැනකට ඇඩැප්ට් වෙන්නේ කොහොමද කියලා මේ වගේ අදහසක් ගන්න. ඉතින් මේක හොඳ අවස්ථාවක් වේවි කියලත් සඳහන් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ගේ සුදුසුකම් මත තමයි මෙතනදී බඳවා ගැනීම සිද්ධ කරන්නේ. අපි බලමු කොහොමද මේ සඳහා ආයදුම් කරන්න කියලා. මෙතනදී මෙන්න මේ ක්ලික් here to apply කියන එක ක්ලික් කරාම ඕගොල්ලොම මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. ඔයාලගේ මිස්ටර් ඕ මිස් විදිහට ඔයාලගේ ටයිටල් එක දීලා, නම, ඊට පස්සේ ඔයාලට කතා කරන නම, උපන්දිනය, වයස, හැදුරුපත් අංකය, ෆෝන් නම්බර්ස්, ඇඩ්‍රස් එක, දිස්ත්‍රික්කේ, ඔයා විවාහකද අවිවාහකද කියලා, ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. මේ වගේ ඊළඟ තියෙන දේවල් ලබලා දීලා ආට පුළුවන් ඉදිරියට ඉස්සරහට ගිහිල්ලා මේක ඉස්සරහට ඉල්ලලා තියෙන නෙක්ස්ට් කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝගෙන් ඉල්ලලා තියෙන ඩීටේල්ස් ටික ලබලා දීලා මේක සබ්මිට් කරන්න. ඉතින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඔගොල්ලොන්ගේ
ප්‍රතිපාලත් සමඟ ඔගලට පුළන් මේ සඳහා යදුම් කරන්න. ඉතින් මෙතර කෙලින්ම කියලා දෙන ස්ටාර්ට් යෝ කරිය රයිට් ආෆ්ට එලවල්ස්. එලවල්ස් අවසන් වෙච්ච නංගිල මල්ලිලට මේක හොඳ අවස්ථාවක්. වයස 23ට අඩු අය තමයි ඉල්ලන්න. ඉතින් අඩු වයසින්ම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔබට අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාවගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.